ලංකාව සහ බංග්ලාදේශය අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ හතරවන දිනයේදී අවසාන භාගයේදී අපි දන්නවා ඉතින් අර ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන්වන දිනයේදී කඩලු ගියා වගේ නම් කඩලු යෑමක් නැත්නම් තනතිල්ලේ ස්වභාවයක් අපිට පෙනෙන්නට තිබුණේ නැහැ. ඉතින් ශ්‍රී ලංකාව සෑහෙන අමාරුවෙන් තමයි කඩලු සොයා ගැනීම සිද්ධ කරන්නේ විශේෂයෙන්ම අවසාන භාගයේදී. එතකොට කොහොම හරි පන්දු යවන්නු ටික පන්දු යවලා 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 අවසානයේදී මේ අපේ නිත්‍ය පන්දු යවන්නන්ට පොඩි විවේකයක් ලබා දීම සඳහා අමතර පන්දු යවන්නෙක් එනවා. දනංජ සිල්වා කලින්ම පන්දු යවුවා. ඒ තමයි කමිදු මෙන්ඩිස්. අපි දන්නවා අත් දෙකින්ම පන්දු යවන්නට පුළුවන් ක්‍රීඩකයා. හැබැයි ඔහු දකුණු අතින් විතරයි පන්දු යවුවේ. ඉතින් ඔහු 50 වන පන්දු වාරයේ යැවීමට එනකොට ලකුණු 50කට වැඩි හොඳ සම්බන්ධතාවයක් ලිටොන් දාස් සහ ශකිබ් අල්හසන් පවත්වලා තිබුණේ. ශකිබ් 36ක් ලිටොන් 35ක් ලබාගෙන හොඳ දෙනා ඉතාමත් හොඳ ස්ථාවරත්වයක හිටියය වේලාව වෙන විට 193යි කඩලු 4ක් විදියට. ඉතින් කමිදු මෙන්ඩිස් යව පන්දුවක් කෙලිම නිෂාන් මදුෂ්ක කඩුල ආසන්නයේ ඉඳලා විශිෂ්ට උඩ පන්දුවක් ඒක ඉතාම වේගෙන් ගියා. සාමාන්‍යයෙන් දෙවන ස්ලිප් ක්‍රීඩකයා වගේ කියන්නට පුළුවන් කියලා තමයි ජාත්‍යන්තර විශ්ව විචාරකයෝ කිව්වේ. ඒ වගේ පළවෙනි ස්ලිප් ක්‍රීඩකයා විදියට හිටියේ දනංජ පිතිකරුවාගේ ඉස්සරහ නෙමෙයි ඔහු ටිකක් ගලී පැත්තට වෙන්න තමයි හිටියේ. එතකොට ඉතාමත් වේගෙන් ඒ පන්දුව ඇදී එනවා ක්ෂණිකයෙන් ඇදී එනවා තප්පරයකටත් වැඩි අඩු කාලයක් වෙන්නට ඇති. ඒක ටක් ගාලා එකවරම නිශාන් මදුෂ්ක උඩ පන්දුව රැකගත්තා. එයින් ඇත්තටම අපි නොසිතූ කඩුල්ලක් ලබා ගැනීමට සමත් වෙනවා. එතකොට ආයේ අපි දන්නවා ශකිබ් අල්හසන් කියන්නේ මොන වගේ පුද්ගලයෙක්ද කියලා. ඔහුට ඒ වෙලාවේදී ඔහුගේ ඉවසීමේ සීමාව පැනලා ගියා කියලා ජාත්‍යන්තර විකාශයේදී පෙනුණා. ජාත්‍යන්තර විස්තර විචාරකයනුත් කිව්වා ඔහු ගැනම තරහ ගිහිල්ලා ඉන්නේ කියලා. ඔහු දෙපාරක් විතර එකපාරක් බැට් එක බිම ගහන්න යනවා, ඒ ගැහුවේ නෑ. ඊට පස්සේ ඊළඟ පාර විකට් එකට ගහන්න යනවා බැට් එකෙන්, ඒකත් ඔහු නතර කරගත්තා. ඊට පස්සෙත් ඔහු ඒක පිටාරෙහෙට මෙහෙට වනනවා. සෑහෙන ඔහු සම්බන්ධයෙන්ම ඔහුට තරහක් ඇවිල්ලා වෙන්නට ඇති. ඉතින් අපි දන්නවා සාමාන්‍යයෙන් ශකිබ් අල්හසන් ওই දේශීය තරඟ වලදී එහෙම ওই විකට් වලට එහෙම ගහනවා කැඩෙන්න පිටෙන්. එහෙම ක්‍රීඩකෙක් කියලා අපි සාමාන්‍යයෙන් දන්න ක්‍රීඩකෙක්. ඒ කොහොම වුණත් එතෙන්දී ඒ වගේ සිද්ධියක් සිද්ධ වෙලා පන්දු 53ක දීලා ලකුණු 36කට ශකිබ් අල්හසන් දැවි යනවා. ඊට පස්සේ ඇත්තනම මේ බංග්ලාදේශ විශ්ව විචාරකයෙක් වන ශමීම් චෞද්‍රි විශේෂ කාරණයක් මතු කරනවා මෙතන. මේ ඒ තමයි කමිදු මෙන්ඩිස්ව පන්දු යවන්න දනංජ සිල්වා මෙතන ගේන්නේ. අනෙත් ප්‍රධාන පන්දු යවන්නන්ට පොඩි විවේකයක් දෙන්න කියන කාරණය තමයි ඔහු මතු කරන්නේ. එතකොට දනංජ සිල්වා බොහෝ දුරට කමිදු මෙන්ඩිස්ගෙන් කඩුල්ලක් ලබා ගැනීමට බලාපොරොත්තු වෙන්නට නැහැ කියන එක තමයි ඔහුගේ අදහස. එතකොට ප්‍රධාන පන්දු යවන්නෙක් විදිහට නොවන නිසා ඔහු පන්දු යවන්නේ. ඔහුගෙන් සාමාන්‍යයෙන් කඩුලු බලාපොරොත්තු වෙන්නේ නැහැ. හැබැයි ආවොත් බෝනස් එකක්. ඉතින් ඔවුන්ට යම්කිසි විවේකයක් ලබා දීමට කමිදුව භාවිතා කරා කියන එක තමයි චෞද්‍රිගේ අදහස වෙන්නේ. හැබැයි මේ ලැබිච්ච කඩුල්ල අතිවිශාල බෝනස් කඩුල්ලක් මේ තරගයේ මේ ඉනිමේ කියන එක තමයි ඔහු කතා කරන්නේ. ඉතින් කමිදුව ඔහු කලිනුත් දැකලා තියෙනවා 19න් පහළ කාලයේදී. විශේෂයෙන්ම ශමීම් කියන්නේ මේ අත් දෙකින්ම පන්දු යවන්නට පුළුවන් ක්‍රීඩකෙක් විදිහට දකිද්දී ඔහු එදා පුදුම වුණා කියලා එකපාරම. මොහු කොහොමද අත් දෙකින් පන්දු යවන්නේ කියලා. ඉතින් ඒ වගේ මතකයක් කමිදු සම්බන්ධයෙන් ඔහුටත් තියෙනවා දැන් වසර ගණනාවකට කලින්. ඉතින් අපි දන්නවා ශ්‍රී ලංකාව වෙනුවෙන් මේ ස්ථානයක් ලබා ගැනීම නැත්නම් නිත්‍ය ස්ථානයක් ලබා ගැනීමට කමිදු කොච්චර කාලයක් ගත කරපු ක්‍රීඩකයෙක්ද කියලා. 19න් පහළ හිටපු නායකෙක්. ඒ වගේම චරිත් අසලංක, වනිදු හසරංගලා වගේ කණ්ඩායම් ක්‍රීඩා කරන කොටත් ක්‍රීඩා කරපු යවුන් ක්‍රීඩකෙක් 19න් පහළ කොටසේ. ඉතින් ඔහු සෑහෙන කාලයක් තිස්සේ මේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් තමන්ගේ කැපවීම සිදු කරපු ක්‍රීඩකෙක්. ඔය දැන් තමයි යන්තම් අවස්ථාවක් හම්බුනේ මේ පාර. ඒ කොහොම හරි බංග්ලාදේශ විස්තර විචාරකයා කියන්නේ මේ ශකිබ් අල්හසන්ගේ කඩුල්ල සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකාවට කමිදු මෙන්ඩිස්ට ආපු එක ලොකුම ලොකු අමතර වාසියක් බවට පත් වෙනවා. මොකද දනංජ සිල්වා කීයටවත් මේ පන්දු යවන්නාගෙන් කඩුලු බලාපොරොත්තු වෙන්නේ නැහැ. විවේකයක් අරගෙන ප්‍රධාන පන්දු යවන්නන් ආපුවම ඔවුන්ගෙන් කඩුලු ලබා ගන්නට ඔහු බලාපොරොත්තු වෙන්නට ඇති කියන අදහස තමයි ඔහු කියන්නේ. ඉතින් අපිට පේන තියෙනවා ඒ වගේ අදහසක්. ඉතින් නොසිතු කඩුල්ලක් නැත්නම් බලාපොරොත්තු නොවූ අමතර කඩුල්ලක් සහ ප්‍රබලම කඩුල්ල ඔවුන්ගේ නැත්නම් ඒ ස්ථාවර වෙලා හිටපු විදිහට සෑහෙන ඔවුන් සම්බන්ධතාවයක් පවත්වයි කියලා පේන තිබ්බ ඒ වෙලාවේ. එතකොට නොසිතු කඩුල්ලක් ආපු එකෙන් කමිදු මෙන්ඩිස්ට සම්පූර්ණයෙන්ම හිතාගෙන හිටියට වැඩිය සැලැස්ම ලේසි කරා කියන එක තමයි අපට අවසානයේදී පෙනී යන්නේ. ඊට පස්සේ ප්‍රධාන පන්දු යවන්නන් ඇවිල්ලා
ඉතිරි කඩලු ටික ලබා ගන්නට පටන් ගත්ත නිසා. ඒ වගේම කමිදු මෙන්ඩිස් තමන්ගේ ටෙස්ට් ජීවිතයේ මංගල කඩුල්ල විදිහට ඇතරම ශකිබ් අල් හසන් දබා ගැනීමට සමත් වෙනවා. ඉතින් මේ තරගයේදී තමයි පළවෙනි වතාවට කමිදු මෙන්ඩිස් පන්දු යවීමත් සිදු කරේ කියන එකත් විශේෂත්වයක්. channel එක subscribe කරන්න. සීනු ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න. අපගේ YouTube නාලිකාව, Facebook page, Instagram, TikTok සියල්ලම follow කරන්න.